ඔයාලව හම්බ වෙන්න ආවා ඔයාලගේ ගමනාගමනේ පාඩමේ ඉතුරු කොටස කරන්න. මොන ටීචර් පුංචි කවියකින් තමයි අද පාඩම පටන් ගන්න. ඔයාල අහන්න කොයි ඉස්සෙල්ලා ටීචර්ගේ කවිය ලස්සනයිද කියලා. මහමග යන ඉනෙමිට දකුණු පසින් යාමට හොඳ දේ නිති කරනට පුරුවෙමු අප සැම විට. අයි කියනද? අහගන්නකෝ. මහමග යන ඉනෙමිට දකුණු පසින් යාමට හොඳ දේ නිති කරනට පුරුවෙමු අප සැම විට. මාමලා ගොඩාක් මේ මාර්ග නීති කඩ කිරීමෙන් තමයි අද
වර්තමානයේ වෙන විට මේ රියානතුරු බහුලව සිදු වෙනවා. මොකද මේ මාර්ග නීති කඩ කිරීමෙන් එහෙනම් අපි මාර්ග නීති වලට අනුව අවනත වෙලා රියදුරන් විදියට පාරේ ගමන් කරනවා නම් අපිට මේ රියානතුරු අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පයින් ගමන් කරනකොටත් මේ මාර්ග නීති වලට අවනත වෙන්න ඕන. හොඳයි. ඊළඟට තමයි පුතේ පාර ස්ථාන සහ සතුන් පාර මාරුවන ස්ථාන පිළිබඳව අවබෝධයෙන් සහ ආරක්ෂාකාරීව ගමන් කිරීම. දැන් පුතාලා හිතන්න පුතාලා ඉස්කෝලේ යනවා. හරියි කොහොම හරි ගමනක් ගිහින්න හරියි එක්කෝ ළඟ කඩේට හරියන්න පුතාලා තනියම යන. හැබැයි යන පාර ටිකක් පාළුයි. ඒ පාරේ කවුරුත් නැහැ. ඒ වගේම තමයි පුතාලා යන්නේ තනියම. මෙහෙම යන වෙලාවක පුතේ අපි බොහොම ආරක්ෂාකාරී වෙන්න ඕන. ඒ අපි දන්නේ මහා මාර්ගයේ කවුරු ඉන්නවද? ඒ වගේම මොන මොන වගේ සතුන් මේ අසල රැඳිලා ඉන්නවද? එතකොට පුතාලට අනතුරක් වෙන්න පුළුවන් නේද? ඒ නිසා අපි මොකද කරන්න ඕන මේ පාළු ස්ථානවලින් ඒ වගේම සතුන් ගැවසෙන ස්ථානවලින් පාර මාරු වෙනකොට පාර යනකොට අපි ආරක්ෂාකාරීව ගමන් කරන්න ඕන. පුතාලා දැකලා ඇති විනෝද චාරිකාවන් එහෙම ගියාම අලි මාරු වෙන ස්ථානවල හරක් මාරු වෙන ස්ථානවල පුතාලට පොඩි දැන්වීම් පුවරු ගහලා තියෙනවා. එතකොට අපි මේ අස්සලින් යනකොට අපි දන්නවා ආයිබිරියේ මෙහෙම ස්ථානයක්. ඒ නිසා අපි බොහොම පරිස්සමින් තමයි ගමන් කරන්න ඕනේ. මොකද යාළ හිටපු ගමන් පාරට පනින්න පුළුවන් නේද? එහෙම වුණොත් අපිට අනතුරු වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ ස්ථානවලින් යනකොට බොහොම කල්පනාවෙන් ආරක්ෂාකාරීව තමයි ගමන් කරන්න ඕනේ. හොඳයි. ඊළඟ කර්ම තමයි පුතේ මඟ දෙපස ඇති දේපරවලට හානි නොකිරීම. සමහර වෙලාවට පුතාල පාර ගමන් කරනකොට අපි හිතමු දැන් පුතාල දැකලා ඇතිනේ මේ මාතර නගරයේ මාර්ග අලංකරණය කරන්න ලස්සනට මල් ගස් වවලා එහෙම දේවල් තියලා තියෙනවා. සමහර මොකද කරන්නේ අර ලස්සනට මල් හැදිලා තියෙන ගස්වල එක්ක ඉටි කෑල්ලක් බිඳගෙන යනවා. නැත්නම් අර තියෙන මලක් කඩාගෙන යනවා. එහෙම හොඳයිද අපි කරන්න පුතේ? නෑ, අපි එහෙම කරන්න හොඳ නෑ. ඒ පොදු දේවල්ව අපි ආරක්ෂා කරන්න ඕන. ලස්සනට පාරවල් තියාගන්න ඕන. ඒව අපේ දේවල් කියලා හිතාගෙන අපි වැඩ කටයුතු කරන්න ඕන. එහෙනම් මේ දේපල වලට අපි හානි කරන්න හොඳ නෑ. ඊළඟ කර්ම තමයි පුතේ ඉදිකරමින් පවතින ගොඩනැගිලි ආසන්නයෙන් ගමන් කිරීමේදී ආරක්ෂාකාරී වෙන්න ඕන. ඇයි අපි මෙහෙම ඉදි කරමින් පවතින ගොඩනැගිලි ළඟින් යනකොට ආරක්ෂාකාරී වෙන්න ඕන? මොකද පුතේ, ඕ අපි දැන් සමහර වෙලාවට දැකලා තියෙනවා පාරේ පයින් ගමන් කරනකොට ගහලා තියෙන දැන්වීම් පුවරුවක් ඉදි කිරීම සහිත ස්ථානයක් කියලා. මෙහෙම දැන්වීමක් දැක්ක ගමන්ම අපි මොකද කරන්න ඕන? වාහනයක ගියත් පයින් ගියත් අපි හැකි ඉක්මනින් මේ ස්ථානය පසු කරලා යන්න ඕන. මොකද ඉදිකිරීම උඩ කරනවා කියන්නේ යකඩ වැටෙන්න පුළුවන්, කොන්ක්‍රීට් කැලි වැටෙන්න පුළුවන්, ගඩොල් වැටෙන්න පුළුවන් නේද? ලොකු ලොකු බර දේවල් උඩ තියෙන. ඒක නිසා අපි මේ ස්ථානවලින් ගමන් කරනකොට පුතේ ඉතා ඉක්මනින් ගමන් කරන්න ඕන. නැත්නම් අපිට අනතුරක් වීමේ ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟ පරණ තමයි පුතේ මහා මාර්ගයේ ගමන් ගන්න ඇස් නොපෙනෙන අයට මහලු අයට අවශ්‍ය විට උදව් කරන්න ඕන. පුතාල නම් එහෙම උදව් කරනවා නේද? ඔව් මම දන්නවා පුතාල බොහොම හොඳයි. මහා මාර්ගයේදී අපිට මහලු අය හම්බ වෙනවා, ඇස් දෙකම නොපෙනෙන අය හම්බ වෙනවා. එතකොට ඒ අයට පාර මාරු වෙන්න වෙනත් වැඩක් කරගන්න තව කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි නොපිළිව පුළුවන් හැම වෙලාවකම අපි ඒ වගේ කෙනෙක් උදව්වක් ඉල්ලුවා පුතාලා උදව් කරන්න ඕන. එක යහපත් පුරුද්දක් වෙන. හොඳයි. ඊළඟ කර්ම තමයි පුතේ වෙනත් පාරයන් වලින් තොරව පාරේ ගමන් කරන්න. මේ කියන්නේ බොහොම කල්පනාකාරීව තමයි අපි පාරේ ගමන් කරන්න ඕන. මොන මොන පුතේ මේ වෙනත් පැත්ත බලමු. අපි දුරකථන භාවිතා කරමින්, පොත් කියවමින්, ආහාර ගනිමින්, විහිළු තහළු කරමින්, සෙල්ලම් කරමින්, මෙන්න මේ වගේ දේවල් කරමින් පාරේ ගමන් කරන්න හොඳ නෑ. මෙහෙම ගමන් කරොත් අපිට අනතුරු වෙන්න පුළුවන්. අපි කල්පනාව නැතිකමින් පාරේ ගමන් කරනකොට අපිට අනතුරු වලට මුහුණ දෙන්න පුළුවන්.
දේවල් කරන්නේ නැතුව බොහොම කල්පනාකාරීව තමයි පාරමාර්ගෙ ඉන්න ඕන. හොඳයි. මම ඊළඟට යන්නේ පුතේ අපි මහා මඟ ගමන් කිරීමේදී අපිට මොනවද වෙන්න පුළුවන් අනතුරු. පුතාලා ප්‍රවෘත්ති වලින් අහලා ඇති, ඒ වගේම පුවත්පත් වලින් කියවලා ඇති මොනවද අපිට වෙන්න පුළුවන් අනතුරු. කොහොමද බලන්න ටීචර් ටිකක් හොයාගෙන ආවා. බලමු අපි පළවෙනි වෙන්න පුළුවන් අනතුර. සිසුවේ පාර මාරු වීමේදී බසය ගැහැපී තුවාල සිදුවීම. පුතාල මේක ගොඩක් වෙලාවට අහනවා. උදේ ඉස්කෝලේ යන වෙලාවට, යන ඇරිලා යන වෙලාවට දරුවෝ රියානතුරු වලට ලක් වෙන්න පුළුවන්. විවිධ අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. මොන මෙහෙම අනතුරක් තමයි මේ. එතකොට පුතේ ඇයි මෙහෙම දෙයක් වෙන්න ඇත්තේ? ඇයි මේ සිසුව පාර මාරු වෙනකොට වාහනය ගැහැපිලා තුවාල වෙන්නේ නැත්තේ? අපිට මොකද්ද පුතේ මේක වළක්ව ගන්න කරන්න පුළුවන් දේ? බලමුකෝ. පහස් හෝ සුදු ඉරෙන් පාර මාරු වීම. එක්ක මේ ළමයා පදික මාරු වෙන්නේ නැතුව වෙන තැනකින් පාර පනින්න. එතකොට බස් රථයක හරි මේ වෙන වාහනයක ගැටෙන්න. එහෙනම් අපිට මේක වළක්ව ගන්න කරන්න පුළුවන් දේ තමයි පුතේ මොකද්ද? කහිර හෝ සුදු ඉර නැත්තම් අපි මේකට කියනවා පදික මාරුව භාවිතා කිරීම. ඊළඟට රියදුරු අවධානයෙන් යුතුව වාහනය පැදවීම. සමහර වෙලාවට රියදුරු මහත්තයාගේ අවධානය නැති වුණාම මෙහෙම අනතුරු සිදු වෙන්න පුළුවන්. ඒක නිසා අපි රියදුරු අවධානයෙන් යුතුව වාහනය පැදවීමෙන් මේ වගේ අනතුරු අවම කරගන්න පුළුවන්. දෙවන අනතුරු බලමු වෙන්න පුළුවන් දෙයක්. දුරකථන භාවිත කරමින් ගමන් කිරීම නිසා වාහනයක් කැපීම. දුරකථන භාවිත කරමින් පාරේ ගමන් කරනකොට වාහනයකට හැප්පෙන්න පුළුවන්. එහෙනම් අපි මොකද මේක අවම කරගන්න මේ අනතුරු වළක්ව ගන්න කරන්න පුළුවන් දේ? බලමු. ජංගම දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් කිරීමේ වැළකීම. එහෙනම් අපි පාරේ යනකොට මේ ජංගම දුරකථන භාවිත කරන්න නරකයි. වාහනයක ගියත්, පයින් ගියත් අපි මහමඟ ගමන් කරනකොට ජංගම දුරකථන භාවිත කරන්නේ නැතුව හොඳ කල්පනාවෙන් ගමන් කරන්න ඕන. ඊළඟට තමයි පුතේ අවධානයෙන් යුතුව පාරේ ගමන් කරන්න ඕන. තුන්වැනි අනතුර බලමු. පය නිසා යාම නිසා මාර්ගයේ ඇද වැටී තුවාල වීම. එතකොට මේකක් වෙන්න පුළුවන් දෙයක්. පය නිස්සල ගිහිල්ලා මාර්ගයේ වැටලා තුවාල වීම. එතකොට ඒක අවම කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මාර්ගයට කුණු කසල දැමීමෙන් වළකින්න ඕන. එතකොට මාර්ගයට කුණු කසල දානකොට තමයි මේ අපි ඉස්සල ගිහිල්ලා වැටෙන්නේ. ඒ නිසා මාර්ගයට කුණු කසල දැමීමෙන් වළකින්න ඕන. ඒ වගේම තමයි අපි අවධානයෙන් යුතුව මහා මාර්ගයේ ගමන් කරන්න ඕන. හොඳයි. ඊළඟට ඉදි කරමින් පවතින ගොඩනැගිල්ල කසලින් ගමන් කිරීමේදී යමක් වැදී තුවාල වෙන්න පුළුවන්. අපිට උඩින් ඉඳන් එන එක ගැඩොල් කෑල්ලක් නැත්තම් කම්බි කූරක් මොකක් හරි එහෙම දෙයක් වැදිලා අපිට තුවාල සිදු වෙන්න පුළුවන්. මොකද පුතේ අපි මේ අනතුර අවම කරගන්න කරන්න ඕන දේ? ඔව්. අවධානයෙන් යුතුව පාරේ ගමන් කරන්න ඕන. ඒ වගේම පදික වේදිකාව භාවිත කරන්න ඕන. පුතාලා දන්නවද මේ පදික වේදිකාව කියන්නේ මොකද්ද? පුතාලා දන්නවා පාරේ එක කොටසක් හදලා තියෙනවා ආරක්ෂිත වැටක් දාලා පදිකයන්ට පමණක්. ඒ කියන්නේ පාරේ ගමන් කරන අයට පමණක් යන්න ඕන. මේකට තමයි අපි කියන්නේ පුතේ පදික වේදිකාව කියලා. එහෙනම් මේ පදික වේදිකාව භාවිත කිරීමෙන් මේ අනතුර අවම කරගන්න වළක්ව ගන්න පුළුවන්. ඊළඟ එක තමයි පුතේ වාහන දෙකක් එකිනෙක ගැටීමෙන් ගමන් කළ අයට තුවාල සිදු වෙන්න පුළුවන්. පුතාලා අහලා තියෙනවා ගොඩාක් වර්තමානයේ සිදුවෙන අනතුරක් තමයි මේ වාහන එකිනෙක ගැටීමෙන් වාහනවල ගමන් කරන පුද්ගලයින් අනතුරට ලක් වෙන්න පුළුවන්. එහෙනම් අපි මේක වළක්ව ගන්න මොකද පුතේ කරන්න ඕන? රිය පැදවීමේදී අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින්න ඕන. එහෙනම් අපි මොකද කරන්න ඕන? වේගය සාමාන්‍ය තරමකට තියාගෙන අධික වේගයෙන් රිය පදවන්න හොඳ නෑ. එහෙම රිය පැදෙවොත් අපිට වේගය පාලනය කරගන්න බැරුව රියානතුරු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. එහෙනම් අපි වේගය පාලනය කරගනිමින් අධික වේගයෙන් රිය පැදවීමෙන් වැළකින්න ඕන. ඒ වගේම තමයි පුතේ විස්තර කිරීමේදී ප්‍රවේශම් වන්න ඕන. පටු පාරවල් වලදී නේද? විස්තර පාරවල් වලදී අපි ඉක්මනින් විස්තර කිරීමට යාමේ තවත් වාහනයක ගැටිලා අනතුරක් සිදු වෙන්න පුළුවන්. එහෙනම් අපි විස්තර කිරීමේදී ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම
තමයි පුතේ අපි කලින් කතා කරා වගේ මාර්ග නීති වලට අවනත වෙන්න ඕන මාර්ග නීති වලට අවනත වෙලා බොහොම ආරක්ෂාකාරීව ගමන් කිරීමෙන් අපිට මේ අනතුරු අවම කරගන්න පුළුවන් හොඳයි අද අපි පාඩමේ කතා කරේ පුතේ කොහොමද අපි පාරේ ගමන් කරනකොට මොනවද කොහොමද ගමන් කරන්න ඕන මොනවද අපි අනුගමනය කරන්න ඕන යහපත් පුරුදු ඒ වගේම මහා මාර්ගයේදී සිදු වෙන්න පුළුවන් අනතුරු මොනවද එම අනතුරු වලින් වැළකෙන්න එම අනතුරු වළක්ව ගන්න අපිට මොනවද ගත හැකි ක්‍රියාමාර්ග කියලා හොඳයි මම අද පුතාලට පුංචි වැඩක් දෙනවා පුතාලගේ ගෙවල් වලට ගන්නමනි පත්තර මම හිතනවා හැම ගෙදරකටම සතියකට සැරයක්වත් පත්තරයක් ගන්නම ඇති පුතාල මේ පත්තර වලින් හොයලා වෙච්ච රියා අනතුරු පිළිබඳ පළවෙච්ච ප්‍රවෘත්ති තියෙනවා ලිපි තියෙනවා අන්න එහෙම ලිපි හතරක් පහ ලස්සනට පුවත්පත කියවලා ඒකෙන් කපලා අරගෙන පුතාලගේ පරිසරය පොතේ ලස්සනට අලවන්න හොඳයි එහෙනම් අදට අපි පාඩම අවසන් කරනවා ගමනාගමනයේ තවත් කොටසකින් පුතාල මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා එතෙක් පුතාල හැමෝටම සුබ දවසක් ආයුබෝවන්